අවශ්‍ය කාරණයක් වෙනවා. අද අපගේ පාඩම වන්නේ කුඩ් පදයයි. මීට පෙර පාඩමේ කුඩ් පුළුවන් වුණා යන්න අපි ඉගෙන ගත්තා. අද අපිට කුඩ් බැරි වුණා යන අදහස ප්‍රකාශ කිරීමට හැකියාව ලැබෙනවා පහත පාඩම අධ්‍යයනය කිරීම තුලින්. ඔයා දන්නවද මම මේ වෙලාවේ ඉන්නේ ලොකු ප්‍රශ්නෙක. ප්‍රශ්නේ තමයි මට බඩගිනි. ඇයි? මට දවල්ට කෑම කන්න බැරි වුණා. කෑම කනවට කියනවා have lunch කියලා. ඇත්තටම මට දවල්ට කෑම කන්න බැරි වුණා. I couldn't have lunch. මට දවල්ට කෑම කන්න බැරි වුණා. ඔබට බැරි වුණු දේවල් කුඩුන් මගින් ප්‍රකාශ කරන්නේ කෙසේදයි බලමු. මට ගෙදර යන්න බැරි වුණා. I couldn't go home. මට ගෙදර යන්නට බැරි වුණා. ඇයට බස් එක අල්ල ගන්න බැරි වුණා. She couldn't catch the bus. We couldn't open the door. අපිට දොර අරින්නට බැරි වුණා. We couldn't open the door. He couldn't finish the work. ඔහුට වැඩේ අවසන් කරන්නට බැරි වුණා. Finish අවසන් කරනවා. He couldn't finish the work. ඔහුට වැඩේ අවසන් කරන්නට බැරි වුණා. They couldn't come yesterday. ඔවුන්ට ඊයේ එන්නට බැරි වුණා. They couldn't come yesterday. Udara couldn't study well. Udarata vibhage pass wenna hakiyawak naha. Mokada he couldn't study well. ඔහුට හොඳින් පාඩම් කරන්නට බැරි වුණා. අපිට එදිනදා ජීවිතයේ යම් යම් කාලයේ ප්‍රශ්න හෝ වෙනත් ප්‍රශ්න නිසා යම් යම් දේවල් මගහැරෙනවා කරගන්න බැරි වෙනවා. එතකොට මේ බැරි වුණා කියන අදහස ඔබ ලබා දෙන්නේ couldn't මගින්. The girl couldn't attend the class. ගෑනු ළමයාට පන්තියට සහභාගී වන්නට බැරි වුණා. The girl couldn't attend the class. Attend සහභාගී වෙනවා. We couldn't solve the problem. Solve කියන්නේ විසඳනවා. අපිට ප්‍රශ්න තියෙනවා. ඒවා විසඳන්න උත්සාහ කරනවා. නමුත් සමහර වෙලාවට බැරි වෙනවා. We couldn't solve the problem. අපිට ප්‍රශ්නය විසඳන්නට බැරි වුණා. You couldn't hear the noise. ඔයාට ඒ ශබ්දය ඇහෙන්නට බැරි වුණා. ඇහුනේ නෑ. You couldn't hear the noise. Noise ഘോഷාව hear ඇසෙනවා. You couldn't hear the noise. He couldn't prepare lunch. ඔහුට දවල්ට කෑම සූදානම් කරන්නට බැරි වුණා. He couldn't prepare lunch. She couldn't close the door. අමතක වීමකින් ඇයට බැරි වුණා දොර වහන්නට. She couldn't close the door. The child couldn't run fast. බල්ලා එළවගෙනාව පිටිපස්සෙන් ළමයාට වේගෙන් දුවන්නට බැරි වුණා. The child couldn't run very fast. The child couldn't run very fast. ඉතා වේගෙන් දුවන්නට නොහැකි වුණා. He couldn't read the book. ඔහුට වෙලාවක් තිබුණේ නැහැ. ඔහුට පොත කියවන්නට බැරි වුණා. He couldn't read the book. I couldn't get up early. මට කලින්ම අවදි වෙන්නට බැරි වුණා. උදේම අවදි වෙන්නට බැරි වුණා. I couldn't get up early. They couldn't inform the police. Inform දැනුම් දෙනවා. උන්ට බැරි වුණා පොලිසියට දැනුම් දෙන්නට. මේ වගේ අපේ ජීවිතේ බැරි වුණු දේවල් තියෙනවා නම් couldn't මගින් ප්‍රකාශ කරන්න. මම තව එක වැකියකින් ඔබට පාඩම අවසන් කරන්නම්. මට බැරි වුණා ඔයාට උදව් කරන්න. I couldn't help you. I am very sorry. මට සමාව වෙන්න. I couldn't help you. මට ඔයාට උදව් කරන්නට බැරි වුණා. විට බැරි වූ විට කුඩින් පදේ යොදා ගන්නට පුළුවන්. අපි උදාහරණ ගණනාවක් පෙර සාකච්ඡා කළා. ඔබට ඉංග්‍රීසි කතා කරන්නට නොහැකි වුණා. You couldn't speak English. මට ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරි වුණා. I couldn't learn English. මනසේ රඳවන්න couldn't බැරි වුණා. Couldn't බැරි වුණා. නැවතත් අපි මෙබඳු සරල පාඩමකින් හමුවෙමු.